හොරකම් කරපු බව නම් ඇත්ත තිරුපති යනකොට වියදම් වුණා ඒ කොටස නෑ කිව්වොත් මොකද කරන්නේ කාලා ඉවරයි කිව්වොත් එහෙම හා කමක් නෑ ඒ ටික ඉවරයි නම් අපි කාල්ටන් එක රාජසන්තක කරමු මැද මූලන ගම වෙන්දේසිය දාලා සාධාරණ ගානකට විකුණලා බාණ්ඩාගාරයට ගන්න වෙනවා හොරකම් කරපු මුදල් නෑ කිව්වොත් අනිවාර්යෙන්ම හොරුන්ගේ දේපල රාජසන්තක කරලා හරි අපෙන් නෙවෙයි නීතියට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය හොඳ නැද්ද එහෙම ආ හොඳයි කුඩා වැල්ලේ කට්ටියම කියනවා නීතියෙන් කරන්නේ අපි නඩු අහනව නෙවෙයි ඇයි අපේ සාමාන්‍ය මිනිහෙක් බැංකු ණයක් ගන්නකොට ගේ තිබ්බනම් ඇපේට ණය ගෙවා ගන්න බැරි වුණොත් ගේ වෙන්දේසි වෙනවද නැද්ද වෙනවා එහෙනම් අපේ ජනතා මුදල් හොරකම් කළේ වන්නේ නැහැ කිව්වොත් ඒවා පියව ගන්න වෙනවා ඒක හැදුවේ කොහොමද කියලා හොයන්න වෙනවා ඒක සාධාරණයි ඒක යුක්තිසහගතයි එන කවුරුත් ඒවා හිත කලබලයට තියා ගන්න ඕනේ නැහැ අපේ දේශපාලන පරිගැරීම් නැහැ හැබැයි නීතිය නම් නීතිය නීතිය පොල් ගෙඩි අටක් ඇහිඳපු දැරියටත් හිර ගෙදරට යන්න මාස 3ක් තීන්දුව කරා නම් සීගිරියේ කුරුටුගි හැට්ට කට්ටකින් කටු ගාපු මඩ කලපුවෙන් ආපු ද්‍රවිඩ දැරියකටත් දඬුවම් දුන්නා නම් මෙරටේ සුනාමියෙන් හොරා කාපු මෙරටේ මහජන ධනෙන් අම්මගේ තාත්තගේ සොහොන හදපු මෙරටේ සීනි ටිකෙන් හොරා කාපු මෙරටේ සුදු ලුණු බිකෙන් හොරා කාපු මෙරටේ මහ බැංකුව සුද්ධ කරපු යවුන්ට අපට සමාවක් දෙන්න බෑ මේ රට හුරුතල් කරලා හදන්න බෑ මේක හරියට හදන්න ඕනේ එඳ මේ හොරකමට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුව තිබෙනවා වංචාව දූෂණය නවත්තන්න ඕනේ එඳ ඔන්න හොරා කෑම කියන කෑම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නවතිනවා ඒක නවත්තනවා අන්න ඒ මුණාම මේ කර්මාන්තෝට අදාළ මුදල් එනවා ගෝඨාභය 2019 2020 වසර දෙක ඇතුළත මේ රටට අය වෙන්න ඕන බදු කප්පාදුවක් කරා කැබිනට් තීන්දුවක් කරන් බදු ටික අයින් කරා එයාලගේ හිතවත් පැලැන්තියක බදු අයින් කරා වැට් බදු කීයක් බදු අයින් කරා දන්නවද වැට් බදු අයින් කරපු ප්‍රමාණය කෝටි වලින් ගත්තොත් කෝටි 58000යි කෝටි 58000යි අපි විඳින්නේ උන් සැප විඳින්නේ උන් දෙට උන්ට දිව්‍ය ලෝක යන්න ජනයා අපායට යන්න උන් සහන දුන්නා කල්පනා කරලා බලන්න විකනකාධිපතිතුමා වාර්තාවක් ගෙනලා පාර්ලිමේන්තුවේ කියවනවා කෝප් කමිටුවට ගෙනලා කියවනවා මේ රටේ අය කරපු නැති බදු ප්‍රමාණය බිලියන 904යි කියලා බිලියන 904යි කෝටි වලින් කිව්වොත් කෝටි 90400යි බදු අය කරලා නැහැ අපේ කාට බද්ද ගහනවා මූද යනකොට සීමාව පනිනවද කියලා මැෂින් එකක් තයි කරනවා පැන්න ගමන් දඩේ ගහනවා තහනම් දානවා අරවට කිසි ප්‍රශ්නයක් නැහැ කෝටි ගණන් බැංකු ණය ගත්තේ උන්ගේ බොල් ණය හැටියට කපනවා පුළුවන් ද මෙහෙම රටක් යන්න මේ රට වැටුනේ ඕන් ඕවත් එක්ක එහෙනම් මේවා වෙනස් කරන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අන්නේ වෙනස කිරීම සඳහා දීවර වෙන්න පුළුවන් ගොවියෝ වෙන්න පුළුවන් කම්කරු වෙන්න පුළුවන් දැන් තීන්දුවක් ගන්න තම තමාගේ ශේෂ්ත්‍රයේ ගොඩනගන්න නම් මේ කඳ සල්ලි ගේන්නේ බද්දක් ගහන්න ඕනේ තමයි බද්දේ සාධාරණයකුත් තියෙන්න ඕනේ බදු ගහන්න ඕනේ ව්‍යාපාරිකයන් නැති වෙන්න නෙවෙයි කර්මාන්තකරුවන් නැති වෙන්න නෙවෙයි මෙරටේ බුද්ධිමතුන් රට අතර යන්න නෙවෙයි බදු ගහන්න ඕනේ බද්ද ගහන්න ඕනේ සාධාරණ ලෙස බද්දක් අය කරන විදියට බද්ද බද්දෙට බද්ද විනිවිද භාවයකුත් තියෙනවා ගහන බද්දක් තොරකම් කරනවා නම් මේ රට ගෙනියන්න පුළුවන් කමක් නැහැ හරි දැන් ඒ වගේම දැන් මේ රටේ සුද්ධ පවිත්‍ර කරන්න ඕන ශේෂ්ත්‍රයක් තියෙනවා දේශපාලනයේ කන පිට ගහලා හදන්න ඕනේ මුන් අවුරුදු 75ක් හදන් තියෙන්නේ මුන්ට ගොඩ යන්න පාර ජනතාවට ගොඩ යන්න පාරක් හදලා නැහැ අපේ රත්නගමගේ සහෝදරයා කිව්වා ඔබට හරියට විස්රාම වැටුපක් නැහැ අපේ ප්‍රතිපත්තියේ විස්රාම වැටුපක් ඔබට තියෙනවා කියලා අපේ සැලැස්ම ලෝකෝපා කරේ අප්‍රිකා කරේ මේ ආසියාවේ තියෙන බොහෝ දියුණු රටවල් වල ඒ දියුණු රටවල් වල පාලකයෝ ජනතාව ගැන හිතලා උන් නීති හදලා තියෙනවා කොහොමද හදලා තියෙන්නේ එක නීතියක් ගැන මම ඔබට කිව්වොත් ওই දියුණු රටවල් වල නීතියක් තියෙනවා ඒ රටේ හැම පුරවැසියෙක්ම විස්රාම යන්න ඕන වයසක් තියෙනවා ගොවියා වෙන්න පුළුවන් දීවරයා වෙන්න පුළුවන් කුලී රතරී දුරා වෙන්න පුළුවන් මේසන් බාස් වෙන්න පුළුවන් වඩු බාස් වෙන්න පුළුවන් වෙල්ඩින් වැඩ කරන කෙනා වෙන්න පුළුවන් අහවල් වයසෙන් විස්රාම ගන්න ඕනේ. ඒක සමහර රටවල වයස විවිධයි. 60 වෙනවා 65 වෙනවා එහෙම තියෙනවා. ඇයි විස්රාම යවන්නේ? වැඩ කරා ඇති. දැන් වැඩ කරොත් රෝගී වෙනවා. රෝගී වුණොත් එයා
දුෂ්කරතාවයට පත් වෙනවා. බොහොම කරදරයට පත් වෙනවා. විපතට පත් වෙනවා. පවුල් පිටින් අනාථ වෙනවා. ඉතින් වැඩ නවත්තන්න ඕනේ නීතියට අනුව. නැවැත්තුවම ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ ආණ්ඩුවෙන් විශ්‍රාමික දීමනාවක් දෙනවා. දීවරයට, ගොවියට, වඩු බාස්ත, මේසන් බාස්ත දෙනවා. ඒ දිනුණු රටවල් වල පාලකයෝ හදපු අනපනත්. හදන් ලංකාවේ. දැන් මේ හම්බන්තොටින්ම දීවර ඇමතිලා කීයක් බිහි වුණාද? දැන් මුම් පාර්ලිමේන්තුවට ගිහිල්ලා හරියමන් දීවර විශ්‍රාම වැටුපක් ඔබට හැදුවද? අනිත් සේස්රෝට විශ්‍රාම වැටුපක් හැදුවද? හැදුවේ නැහැ. හැදුවා මුන්ට එකක් හදාගත්තා. ලංකාවේ අඩුම කාලෙකින් විශ්‍රාම යන එක කොහෙද ඉන්නේ? ආ පාර්ලිමේන්තුවේ. ඌ විශ්‍රාම යන්නේ අවුරුදු කීයෙන්ද? පහෙන්. පහෙන්. දැන් චානක ගියා නම් අවුරුදු 20න් ඌට 25 වෙනකොට හරි. එක කන්නේයි වැඩ. එක කන්නේයි වැඩ. එයාට විතරක් නෙවෙයි ගලප්පත්ති අයියටත් හරි. එයා කන්න කීපයක් වැඩ. දැන් විශ්‍රාමිකයට වැටුප හරි. එයාට විතරක් නෙවෙයි මටත් හරි. මමත් එක කන්නයක් කොටලා ආවේ. 2004 ඉඳන් හිටියා. අවුරුදු 5 සම්පූර්ණ වුණා. විශ්‍රාම වැටුප එනවා. ඔබට අපි කියනවා මේක වැරදි. අවුරුදු 5ක් යනකොට හරි 10ක් යනකොට හරි മന്ത്രിලට විශ්‍රාම වැටුප් දෙන්න ඕනේ නැහැ. ඇයි? මහජන සේවයට විශ්‍රාම වැටුප් නැහැ. මහජන සේවාවලට විශ්‍රාම වැටුප් නැහැ. සේවය කරන කාලේ දීමනාවක් දෙන එක වෙනයි. මේක විශ්‍රාම වැටුප් දෙන්න මේක ජොබ් එකක් නෙවෙයි. මේක දුන්නේ කවුද? ජනතාව දුන්නේ. අවුරුදු කීයකට දුන්නේ? 5කට දුන්නේ. මුන් මේක සදාකල් හදාගෙන නේ. සදාකල් හදාගෙන. එහෙම දෙන්න බෑ. മന്ത്രിකමක් දීලා ගරු නම්බ නාමයක් දීලා ගරු කියලා විශේෂණ පදයක් සිංහල භාෂාවේ දෙන්නේ ගරු කියන කෑල්ල දාන්නේ වැටුප් ගන්න නැතුව ගරු සේවය කරන කට්ටියට. මේක ඉතින් මරු සේවයේ හින්දා ප්‍රශ්නයක් නැහැ. විශ්‍රාම වැටුප් තියෙනවා. මේක මදි වුණාම ඩබල් කරලා අතිගරුත් කියනවා සමහරු. එහෙම දෙනවා. එහෙනම් මේකට විශ්‍රාම වැටුප් දෙන්න බෑ. මුන් දීවරයට හැදුවේ නැති වුණාට මුන් ගිහිල්ලා හදාගත්ත චන්දේ දීපිකාට නැති වුණාට කමක් නැහැ. උන් දන්නේ නැහනේ අපි හදාගමු කියලා නිල්කොළ දෙගොල්ලෝ හදාගත්ත විශ්‍රාම වැටුපක්. සාධාරණද අසාධාරණද? හයියෙන් කියන්න. අසාධාරණ. ඇයි දුන්නේ එහෙනම්? ඔන්න ඔතන තමයි කොරෙන්නේ. කමක් නැහැ. දැන් ඒක නිවර්දි කරමු. එඳ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියලා තියෙන එකට කොරන වැඩි. ප්‍රාදේශ සභාවක් නගර සභාවක් නෙවෙයි. මහාණ්ඩුවක් ආම තමයි තීන්දුව ගන්න. මහාණ්ඩුවක් ඇවිල්ලා වරාය වැඩ කරන්න පොඩි කාලයක් යයි. සල්ලි හොයා ගන්න ඕනේ. සමහර ඒවා සල්ලි හොයා ගන්න නැතු ඉක්මනට කර ගන්න පුළුවන් ඒවා තියෙනවනේ. ඒවා සතියෙන් දෙකෙන් කෙරෙනවා. ඔන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඔබේ කරකට මතු වෙච්ච අත්වලින් ඔය දහඩිය කඳුළු හෙලන ශරීර වලින් කතරයක් ගහලා මාලිමාවට අපට දුන්නම සතියක් යනකොට ඔන්න රාත්‍රී බත් බෙදාගෙන ප්‍රවෘත්ති අහනකොට මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් ඇහෙනවා. ආර්ථික ජන බලවේගයේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රථම වට රැස්වී අද දින විශේෂ තීන්දුව තීරණ ගණනාවක් ගන්නා ලදී. ඒ තීන්දුව ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රී 12 සිට බලපෑත්වෙන පරිදි ලංකාවේ 500කට ආසන්න විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබේ කියලා. බුදු අම්මේ සතුට. අපේ විශ්‍රාම වැටුපට කෙලින්. ඔහම අප්පුඩි ගැහුවම තමයි ඡන්ද කල්යන්නේ. ඇයි? ඔබ සතුටුයි උන්ට මරබිය. ඇයි? උන් කැමති වෙයිද ඡන්ද තියන්න? උන් කැමති නැහැ. ඇයි? විශ්‍රාම වැටුපත් නැති වෙනවා. හොරකම් කරපුවත් නැති වෙනවා. හොරකම් කරපුවා නැහැ කිව්වොත් එහෙම දේපලත් රාජසන්තක වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්න හිතෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකට දානවා. ඡන්ද කල් දානවා. මරබිය දැනෙනවා. මර උණ හැදෙනවා. කොළනිල් එකතු වෙනවා. එකතු වෙලා වැඩේ කරනවා. දැන් මේ ඉන්න ජනතාවට ඡන්ද කිට්ටු වෙනකොට අපට දෙන ඡන්ද නැති කරන්න විවිධ දොළපිදේනි ගේනවා. විවිධ වේගල් අදබානවා. මිනිස්සුන්ට මිනිස්සුන්ගේ හිත් කඩන්න බිඳින්න මහන්සි ගන්නවා. හැබැයි අපි කියනවා රනිල්ලට, රාජපක්ෂලට, ප්‍රේමදාසලට, සිරිසේනලට උඹලගේ යුගයේ අවසානයි. මේ රටේ ජනතාව දැන් වෙනකොට පෙරමුණ අරගෙන සයිවරයි. ඔක්කොම කඳ උරු බඳලා ඉවරයි. මේ රටේ ජනතාව මුදව ගන්න ජාතික ජන බලවේගයේ සූදානම්. ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය, එතනට අපි රට සූදානම් කරලා තියෙන්නේ. එඳ යාලගේ කාලේ ඉවරයි. කොච්චර පරක් වුණත් ලබන අවුරුද්දේ නම් යන්නම වෙනවා යාලට. යන්නම වෙනවා. එඳ අන්නේ තෙන්ට රට හදන්න ඕන. එඳ විශ්‍රාම වැටුප උන්ගේ කප්පාදු වෙනවා.
ගලප්පති සහෝදරගේ මගේ දැනටත් අපි විස්තරම් වැටුප ගන්න බව ඇත්ත. ඒක යන්නේ පොදු අර මුදලට. ඒකෙන් පොදු වැඩ කරන්නේ. ඒක අසාධාරණ බව දන්නා නිසා ඉතිහාසයේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන් ජාතික ජන බලවේගයේ අපි වෙන්න පුළුවන් කිසිදු mantri කෙනෙක් විස්රාම වැටුප සතයක් පෞද්ගලික පරිභෝජනයට ගත්තේ නැහැ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා ඒවා ඔක්කොම පොදු අර මුදල් දාලා පොදුවේ වැඩ කරපු කණ්ඩායමක් අපි එහෙනම් අපි ජනතාවට කියනවා තාම මොනවද කෙරෙන්න ඕනි කරන්න පුළුවන් අපි එකින් එක මේ පැහැදිලි කරන්න රට හදන්න සූදානම් ඒ ප්‍රතිපත්තිය තියෙනවා ඒ සැලැස්ම තියෙනවා හදනවා එහෙනම් මේ දූෂිත දේශපාලනේ කන පිට ගහලා අනිත් පැත්ත ගහලා හදනවා මේ දේශපාලනේ රට හදන්න බෑ දැන් ලංකාවේ උත්තරීතරම තැනට මොකද්ද කියන්නේ ආ පාර්ලිමේන්තු උත්තරීතර තැන ගොම්පොර තියෙන තැන ඔය දැන් මේ රටේ දහසක් ප්‍රශ්න දීවරයට ප්‍රශ්න ගොවියට ප්‍රශ්න අරෙන් කිරි ගොවි පොළවල් 32ක් විකුණනවා අමූල් කියලා ඉන්දියන් සමාගමක් ඇවිල්ලා අර හයිලන්ඩ් කම්පැනිය ගන්න අස්සන් දහලා මෙහෙන් ජල විකිණීමේ පනත කැබිනට් එකේ සම්මත කරලා රාජ්‍ය සේවයේ ඈවර කරන්න හදනවා මේ රටම කාබාසිනිය කරන්න ඔක්කොම පිමුරුපත් හදනවා ජනාධිපතියයි විපක්ෂ නායකයයි ගොම්පොරේ ගිය සතියේ ඉඳන් පාර්ලිමේන්තුවේ පැය ගන්න කොහොමද රටක් ගොඩ ගන්න මේක උත්තරීතර නෑ උත්තරීතර තැන්වල සෙන්කෝලේට පණ ඇවිල්ලා පාර්ලිමේන්තුව වටේ දුවනවද මං අහන්නේ දැකලා නැද්ද ඔකේ දුවනවා සෙන්කෝලේ දුවනවා කතානායකේ පුටුවේ කෑලි පා වෙනවා මිනිස් කුඩු වතුර වදිනවා කට්ටිය උඩින් උඩු ගෝණින් කර්ණම් ගහනවා රෙදි උනාගෙන නටනවා සමහර රාත්‍රි වල දිවා රාත්‍රි උද්ඝෝෂණ යනවා රතු පළසේ බూరు ගහනවා ඈ කට්ටිය තෝන් එකහු කරනවා අන් එහෙම තන ඕක උත්තරීතර නෑ උත්තරීතර පාර්ලිමේන්තු කියන තැන ඔන්නෝම තත්ත්වයක් තියෙන්නේ ඇයි කවුද මේ කට්ටිය යව්වේ කවුද මේ කට්ටිය යව්වේ අපි රටේ ජනතාවගෙන් අහනවා උත්තරීතර තැන්ට යවන්න උත්තරීතර වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් ඔය පාර්ලිමේන්තුවේ අපට ඇහෙන්න ඕනේ බුද්ධිමය සංවාද ඉහළ තර්ක විතර්ක මෙරටේ දීවරගේ ප්‍රශ්න සාකච්ඡා කරන තර්ක විතර්ක ඇහෙන්න ඕනේ මෙරටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා ඇහෙන්න ඕනේ මොනවද මෙතන කතා කරන්නේ සමහරලාට කතානායක මේසර තට්ටුව දාලා කියනවා බලාගෙන බලාගෙන ගැලරියේ පොඩි දරුවෝ ඇයි මුංගේ කටෙන් පිට වෙන්නේ උත්තරීතර වචනනේ අන්න ඒ වගේ තුච්චතරක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුව අපි කන පිට ගහලා හදනවා ඔබට දැක ගන්න පුළුවන් ජාතික ජනපලවේගයේ ආණ්ඩුවක් යටතේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දීවරගේ ප්‍රශ්න තර්ක විතර පැය ගණන් කෙරෙනවා අලුත් පනත් සම්මත වෙනවා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ගැන සාකච්ඡා වෙනවා මෙරටේ අලුත් නීති අනපන සූදානම් වෙනවා උගත්තු බුද්ධිමත්තුගෙන් මෙරටේ සැබෑ මහජන නියෝජිතෙන්ගෙන් පාර්ලිමේන්තුව පිරිතිරි තියන බලන්න පුළුවන් එහෙම බලන්න පුළුවන් එකයි ඒ ජාතික ජනපලවේගයේ ආණ්ඩුවක් යටතේ පමණයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා කන පිට ගහලා හදන්න ඕනේ. එහෙනම් මේ තියෙන දේශපාලනේ මුන් අවුරුදු 48ක් එළපු දැලක් තියෙනවා. හදාගත්ත පාරක් තියෙනවා. අපි ওই පාර වෙනස් කරනවා. නව දේශපාලන පාරකට අරන් යනවා. කල්පනා කරලා බලන්න. දැන් මේ සැරේ ආයේ වෙයි. මම ඉස්සලා කිව්වා. වැය ශීර්ෂයේ තියෙනවා රුපියල් බිලියන 7826යි වැය. 7826යි. රත්නගමගේ සහෝදරයා කියනවා ඒ 7826 දීවරයට තියෙන බිලියන 7යි. ඒක දශම එකක්වත් නැහැ. එකටත් එහායින් දශම 0.08යි. 8. ඔන්න. ලංකාවේ ඉන්නවා දීවරෝ 21,50,000. දීවර ශේෂ්ත්‍රේ නියැලෙනවා. ජනගහනය 2,20,00,000යි. ලංකා ජනගහනයෙන් 10%කට තියෙන්නේ බිලියන 7යි. දැන් ඔබ දන්නවද ජනාධිපතියට වෙන් කරපු ගාණ කීයද කියලා? ජනාධිපතියට. ජනාධිපතියට කෝටි වලින් ගත්තොත් 2024 කෝටි 628යි. ඒ කියන්නේ බිලියන 7කට ටිකයි අඩු. කෝටි 628යි. මිනිහගේ අමාත්‍යංශ වලට මුදල් මේකේ නැහැ. අමාත්‍යංශ වලට මුදල් වෙනම තියෙනවා. ජනාධිපති වැය ශීර්ෂයේ කෝටි 628යි. කොහොමද රටක් ඉස්සරහට යන්නේ? මෙච්චර අරගලයක් වෙලත් හොරකම නවත්තපියව් මුන්ට දඬුවම් දියව් කියලා කිව්වත් මුන් වැඩේ නවත්තලා නැහැ. අගමැතිතුමාගේ වැය ශීර්ෂයේ කෝටි 116යි. මුන් හැදිලා නැහැ. මුන් හදන්න මේ ක්‍රමයට බෑ. හදන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පමණේ යටතේ පමණක් බව තේරුම් ගන්න කියලා අපි මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මෙවානි පැත්තට කරකවන්න ඕනි. මහජන සුභසිද්ධිය පැත්තක දැම්මා. මුංගේ සුඛ විහරණය සඳහා පාර හදාගත්තා. ළඟදී ආවා ජනාධිපති වැලිමඩ අධිකරණ සංකීර්ණේ විවෘත කරන්න. අධිකරණ සංකීර්ණේ විවෘත කරන්න. ගිනි නිවන රත 6යි. කඳුළු ගෑස් දහන රත 3යි. යාන වාහන ගොඩයි. ආ මිනි සාමාන්‍ය මිනිසුන්ට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. නීතිඥ මහත්තුරු සහ ප්‍රභූ කණ්ඩායමකට විතරක් ඉඩ දුන්නා. කෝටි ගණන් වියදම්. රට හතර වටේ යනවා. ලෝකේ හතර වටේ යනවා. මෙහෙ බෙහෙත් පෙත්තක් නැහැ. යාත්‍රාවක් අලුත් වැඩියා කරගන්න විදියක් නැහැ. අසරණ වෙච්ච පවුලකට සහනාධාරයක් නැහැ. නමුත් මෙහෙමයි මුන් වියදම් කරන්නේ. ඒක දේශපාලනේ කන පිට ගහන්න ඕනි. මුන් හදාගත්තේ විස්රාම වැටුම മന്ത്രിවරුන්ට විතරක් නෙවෙයි. මුන් හදාගත්තා ජනාධිපති වරුන්ටත් විශ්‍රාම වැටුම. දැන් මේ සැරේ අයවැයේ තියෙනවා 2024 අයවැයේ තියෙනවා විශ්‍රාමික ජනාධිපති වරුන්ට වෙන් කරපු මුදල කීයද දන්නවද? ලක්ෂ 1100යි. විශ්‍රාමික ජනාධිපති වරුන්ට වෙන් කරලා තියෙනවා ලක්ෂ 1100ක් 2024. කවුද විශ්‍රාමික ජනාධිපති වරු? සජිජ්ගේ පුතානෝගේ අම්මා ඉන්නවා අප්පගේ උරුමෙට. එයා විස්රාම වැටුප් ගන්නවා. ඊළඟ චන්ද්‍රිකා ඉන්නවා, මහින්ද ඉන්නවා, මෛත්‍රී ඉන්නවා, ගෝතා ඉන්නවා. ඒ ගෝ ඔක්කොම ගෝතයෝ ටික ඉන්නවා. කටි ඉන්නවා. දැන් මේ අය ඡන්දේ දීලා අරුන්ට ගේකුත් දෙන්න ඕනේ, බදු දීලා උන්ට කණ්ඩ දෙන්න ඕනේ, උයන්න කුක්ලා දෙන්න ඕනේ, ලෙඩ වුණොත් බෙහෙත් තරම් දෙන්න ඕනේ, වාහන දෙන්න ඕනේ, මාධ්‍ය එකකයක් දෙන්න ඕනේ, ආරක්ෂාව දෙන්න ඕනේ, ඔක්කොම දෙන්න ඕනේ. උන්ට දෙන්න ඕනේ. අන්නේ වෙනුවෙන් ලක්ෂ 1100ක් වෙන් කරලා තියෙනවා. සාධාරණද අසාධාරණද? අසාධාරණයි. ඔන්න ඒක පිළිගත්ත. එඳ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඇවිල්ලා ඕන්න සතියක් යනකොට තවත් ප්‍රවෘත්තියක් ඇහෙනවා. ජාතික ජන බලවේගයේ නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් පරිදි අද මධ්‍යම රාත්‍රියේ 12 සිට බලපෑත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ සියලුම විශ්‍රාමික ජනාධිපතිතුමාට ලබා දෙන සියලු දීමනා අහෝසි කරනු ලැබේ කියලා ප්‍රවෘත්තියක් ඇහෙනවා. ඒ වුණාට රෑ 12ට හේම නොවන පාරට දාන්න බෑ. මහින්ද මහත්තයා ඉන්ජෙක්ෂන් 6ක්ද කොහෙද ගගහ ඉන්නේ? රෑ 12ට දාන්නේ නෑ. මොකද අපි මනුස්සකම තියෙන ආණ්ඩුවක් හදන්නේ. රෑ 12ට දාන්නේ නෑ. හැබැයි උදේට දානවා. නිකම්ම දාන්නේ නෑ. පුතාලට ගෙන්නලා දරුවන්ට මාපියන් බාර දීමේ මහෝත්සවේ පවත්වනවා. පුතානෝට එන්න කියනවා. අනේ පුතේ, උඹේ අම්මට 1993 ඉඳන් මේ රටේ ජනතාව කන්න දුන්නා. කෑමක් දුන්නා, බෙහෙතක් දුන්නා, ඉඳුන් හිටුන් දුන්නා. උඹ බස් බෙදෙනකේ අම්මටත් බත් හැන්දක්වත් බෙදන්න දැන්වත් අරගෙන ඵලයන් කියලා පුතාට අම්මා බාර දෙනවා. ඌටත් පින් අපටත් පින්. එඳ ජාතික ජන බලවේගයේ මාලිමාවට ඡන්දේ දීම යනු විශාල කුසලයක්. ඇයි? නොසලකා හැරපු දෙමාපියෝ දරුවන්ට බාර දෙන්න ඒ ඡන්දේ හේතු වෙනවා. සජිත්ට බාර දෙනවා. මම අහන්නේ, මගේ අම්මා මම බලා ගන්නව නම්, ඔබේ අම්මා ඔබ බලා ගන්නව නම්, උගේ අම්මා ඌට බලා ගන්න බැරියයි. මං අහන ප්‍රශ්නේ සාධාරණ නැද්ද? මං අහන්නේ රට හදන්න එනවා. රට හදහන්කෝ ගෙදර ඉස්සෙල්ලා. නාමල්ට එන්න කියනවා, යෝසිතට එන්න කියනවා. පුතේ, උඹේ තාත්තා අරන් ඵලයන් කියනවා. අපිට හරි බරයි කියනවා. ඔය රොත්ත බුරුත්ත කොල්ලෝ ඉන්නනේ ගොඩක්, අරන් යන්න කියනවා. මැද මූල්ට හරි කාල්ටන් හරි අරන් යන්න කියනවා. කොච්චර කල් ඉන්න වෙයි දන්නේ නැහැ පුතේ, නඩු අහනකම් හරි තියාගනින් කියනවා. අරන් යන්න කියනවා. තරහකට නෙවෙයි, අපිට පෞද්ගලික තරහක් සජිත් එක්ක හරි මහින්ද එක්ක හරි කාත් එක්කවත් නැහැ. හැබැයි අපිට තියෙනවා වේදනාව. උන් කරපු දේවල් වලින් මිනිස්සු මැරුණා. නඩුවේ තීන්දුව අහලා කිව්වා මේ ආර්ථිකය ඝාතනය කළේ මුන් කියලා. එහෙනම් ඒ ඝාතකයෝ වග කියන්න ඕනේ ගෑස් සිලින්ඩර පුපුරපුවට. ඒ ඝාතකව වග කියන්න ඕනේ තෙල් පෝලිං වල මැරිච්ච මිනිස්සුන්ට. තුන් වේල කන්න බැරුව හාමතේ වැටිච්ච දරුවන්ගේ ජීවිතවලට වග කියන්න ඕනේ මුන්. බෙහෙත් හේත් නැතුව අපේ මිනිස්සු අදටත් මැරෙනවා. මේ ඝාතකව වග කියන්න ඕනේ නැද්ද? hina වෙලා කතා බහ කරාට වේදනාවක් හිත කුහරය ඇතුලේ තියෙනවා. මුන් රටක් වැට්ටුවා. අද ඔබ මෙහෙම ජීවත් වෙන්න ඕනේ මිනිස්සු නෙවෙයි. අද මේ රටේ මේ විදිහට මිනිස්සු දුක් විඳින්න ඕනේ නැහැ. මුන් හරියට රට පාලනය කළා නම්, හොරකම් නොකළා නම් අද මේ රට ඉතා ඉදිවුණු රටක් බවට පත් වෙන්න තිබ්බා. ඒවා මේ රටට අහිමි කළා. එහෙනම් උන්ට හිමි වෙන තැන හිමි කරන්න ඕනකම තියෙනවා.
එදා නාමල්ට කියනවා අරන් ඵලයන් තාත්තා කියලා. දහන්ට එන්න කියනවා චතුරිකාට එන්න කියනවා අප්පා අරන් ඵලයන් කියනවා. ගෝටාගේ පුතාට එන්න කියනවා අරගෙන ඵලයන් කියනවා ටික කාලයක් හරි කොහේ හරි තියාගනින් කියනවා. ඊළඟට තනක් හදලා දෙන්නම් කියනවා අපි ආණ්ඩුවේ. හදලා දෙන්නම් කියනවා. ඔක්කොම දුන්නා දැන් රණිලා දෙන්නේ කාටද? රණිලා දෙන්නේ කාටද? ඈ? ආහහ නෑ යා මෙහෙම දෙමු. ඔය රනිල් පත් කරේ අපි නෙවෙයිනේ. රාජවක්සලානේ නාමල්ට ආයෙන්න කියමු. යෝසිතට එන්න කියමු. සසින්ද්‍රට එන්න කියමු. තොපි හදපු තොපේ ජනාධිපති මෙයත් ගෙදර ගිහින් තියාගන්න කියලා උන්දලටම බාර දෙමු. ආන්නෙම මේක අවසන් කරලා කෝටි නැත්නම් ලක්ෂ 1100ක් ඉතුරු කරලා අන්න ඒක ගන්නවා මේ රටේ මහජන සේවා කටයුතු සඳහා පාවිච්චි කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි 2024 කටයුතු කරන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කන පිට ගහලා හදනවා කන පිට ගහලා නැතුව කොහොමද මේ රට හදන්නේ එහෙනම් ගොඩක් අපිට වැඩ කොටසක් තියෙනවා කරන්න මෙන්න මේ විදිහට වෙනස් කරගන්න ඕනේ රට හොරා කාලා වට්ටපු රට හදන්න ඕනේ හරි විකුණගෙන කාපු රට මුං වික්ක දැන් සමහර අපේ නොදන්න අය කියනවා මෙහෙම විකුණන්න තමයි තියෙන්නේ ඇයි පාඩු නම් ඔබ තියන් ඉන්නේ විකුණන්න තියෙන්නේ කියනවා දේශපාලනේ දිග පළල දන්නේ නැහැ දේශපාලනේ තේරුම් ගන්න කියලා අපි ඉල්ලන්නේ දිගක් තියෙනවා පළලක් තියෙනවා ගැඹුරක් තියෙනවා මේ රටේ සමහර අය ඉන්නවා ඕෆ් කරගෙන තියෙන්නේ ඔන් කරගන්න ඕන තැන් ඕෆ් කරගෙන ඉන්නේ සමහරුන්ගේ දේශපාලන පැත්ත ඕෆ් ඔන් වෙන්නේ ටිකක් සමහරලාට ඡන්ද කාලෙට විතරයි. ඇරලා ලැබෙන දෙයක් දාගෙන වහන්න. සමහරු ඔන් කරගන්නේ බාගෙට. එහෙන දේශපාලනේ දන්නේ. තරහ අවසරයි කීවට. සමහර ආචාර්ය මහාචාර්ය හම්බෙනව ලොකු වෘත්තිකව හම්බෙනවා. දේශපාලනේදී හරි ලපටි. හැබැයි ගම්වල ඉන්නවා සමහරට ලොකු ධනේශ්වර අධ්‍යාපනයක් නැහැ. දේශපාලන නියමෙට තේරෙනවා. ඔහොම මේ සමාජයේ ගොඩක් අය තමන්ගේ විවෘත කරගන්න ඕන දේශපාලන පැත්ත විවෘත කරගත්තේ නැති හින්දා ඇත්ත සත්‍ය පෙනුනේ නැහැ. මිතුර හතුර අඳුරගන්න බැරි වුණා. මිතුරා පැත්තකට දැම්මා හතුරෙක් කියලා හිතලා. හතුරා වැළඳගත්තා මුං රට හදයි කියලා හිතලා. හතුරා ඇවිල්ලා කිව්වා සෞභාග්‍යයට යමු කිව්වා. එක නීතියයි එක රටයි කිව්වා. යහපාලනය කරමු කිව්වා. ධර්මිෂ්ඨ සමාජයක් හදමු කිව්වා. දේශපාලන පැත්ත අරගත්තේ නැහැ. ඒ හින්දා ඕෆ් කරපු පැති ඔන් කරන්න ඕන. වහපු පැති අරින්න ඕන මෙරටේ සාක්ෂරතාවයේ ඒ කියන්නේ අකුරු ලියවීමේ කියවීමේ හැකියාව ඉහළ වුණාට දේශපාලනේ කියවීමේ ලියවීමේ හැකියාව දේශපාලනේ තේරුම් ගන්න හැකියාව ඉතාම අල්ප තැනක තියෙන බව මේ වෙච්ච විපතෙන් සනාථ කරලා තියෙනවා වෙච්ච විපතෙන් එන දැන් මේවා අරින්න ඕනි රටේ ජනතාවට මේ සත්‍ය ඔබ අපි කවුරු ගිහින් කියන්න ඕනි අපි කවුරු දේශපාලන සත්‍යෝ මොන දේ හැමදේම දැනුම නැතත් සමාජයක ජීවත් වෙනකොට හොඳ නරක මේරට ගොඩගන්නේ කොහොමද ප්‍රතිපත්තිය සැලැස්ම කවුද හොඳ කවුද නරක මොකක්ද හරි දේශපාලන ක්‍රමය කියලා දැනගෙන ඉඳීමේ වැදගත් කමක් තියෙනවා කියලා අපි කියන්න කැමති. ඒක නොතේරුම් කමට වෙච්ච විපත් මේ තියෙන්නේ. දැන් අපිට සමහරු හම්බෙලා කියනවා අපි හිතුවේ නෑ මහත්තයා මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ. දැන් ආපහු එහෙම සමාව ගන්න බෑ. මොකද නිල්කොළ නායකෝ දෙගොල්ලම මේ රටේ ජනතාවට උගන්වලා තියෙනවා තේරෙනව නම් තේරුම් ගන්න හොඳම පාඩම් වලින් උගන්වලා තියෙන මේ පාඩමත් ඉගෙන ගන්නේ නැත්නම් ඒ ඉගෙන ගන්නේ නැති උන්ට උගන්වන්න ආයි පාඩම් නැහැ. ඉඳා ඉගෙන ගන්න කියලා අපි කියන්නේ. මුන් හොඳටම උගන්වලා තියෙන. එඳ අපිට තියෙනවා කාර්යභාරයක්. මෙන්න මේ පවතින ජරා ජීර්ණ ක්‍රමය වෙනස් කරන්න ඕනි. මුන් අපිට කිව්වා විකිණීමේ අර විකල්පයක් නැහැ කියලා. මේ කට්ටියගේ ඒජන්තෝ අධිරාජ්‍යවාදීන් ওই රටවල ලොක්කෝ ඇවිල්ලා කිව්වා විකුණපන් අපි ගන්නම් කිව්වා කොමිස් දුන්නා සාක්කුවට දැම්මා රෑ 12 පැනලා ඇවිල්ලා බලාගාරත් ලියාගෙන ගියා තෙල් ටැංකි ටික ලියාගෙන ගියා ඉස්සෙල්ලම මේ රටේ ජනතාවට කිව්වේ ආණ්ඩුව මේ පාඩු ලබන ව්‍යාපාර තියාගෙන ඉදීම පාඩුවක් ජනතාවට බරක් එඳ පාඩු ලබන ව්‍යාපාර විකුණමු කිව්වා පාඩු ලැබපු ඒවා වික්කා මොනවාද මුලින් වික්කේ ඕන තරම් කියලා තියෙනවා තුල්ලිරිය පූගොඩ මත්තේ ගොඩ ඇඹිලි පිටියේ කඩදාසි වාලච්චේනේ කඩදාසි ඔරුවල වානි කැලණි ටයර් හිඟුරාණ සීනි කන්තලේ සීනි ආදි වශයෙන් වික්කා එතකොට ජනතාව හිතුවා පාඩු ඒවනේ විකුණුවට ප්‍රශ්නයක් නැහැ කියලා ඕවා තෑගි හැටියට හම්බුනේ සමාජවාදී සෝවියට් දේශෙන් ඔය කියපු ඔක්කොම වික්කා දැන් ආපස්සට ඇස්සර්ලා බලන්න අර විකුණපු ඒවාට මොකද වුනේ කියලා
හිඟුරාණ පණ අදිනවා. කන්තලේ තාම වහලා. ඇඹිලි පිටිය වහලා. වාලච්චේනේ පණ අදිනවා. මත්තේ ගොඩ පූ ගොඩ කම්මල් වැහිලා. වික්කා වැහුවා දැන් ඩොලර් රෝනි පිට රටින් සීනි ගේන්න. පිට රටින් රෙදි ගේන්න. ඔන්න ආනිසංස. මිනිස් හිතුවා වැව්වම වහලා දැම්මම විකුණලා දැම්මම අපිට ලාභයි කියලා. ටික කාලයක් යනකොට කිව්වා සේවා ආයතනත් විකුණන්න කිව්වා. වික්කා ටෙලිකොම් ආදීව වික්කා. දැන් වික්කා. ඊට පස්සේ ඇල්ලකවා පාඩු ලබන කර්මාන්ත නෙමෙයි ලාභ ලබන ඒවා විකුණලා දාපල්ලා ආණ්ඩු කරන්න ඕනේ නැහැ කියලා. දැන් ලාභ ලබන ඒවාත් විකුණනවා. ඒවා විකුණලා දැන් ඇවිල්ලා කියනවා ස්වභාව ධර්මيات විකුණපල්ලා කියනවා. වතුර විකිණීමේ පනත ගෙනෙන් කියනවා. කිරි ගොවි පොළවල් විකුණපන් කියනවා. මම අහන්නේ ඔබෙන් අපේ දරුවන්ට මේ රටේ මොකක්ද අන්තිමට ඉතුරු වෙන්නේ කියලා. මේ විකුණන් කෑම මං කියන්නේ කෑම තුනක් වැරදුනා කියලා. පේනවද මේ විකුණන් කෑමෙන් වෙලා තියෙන විපත? අන්තිමට මුන් මෙහෙම මෙහෙම කියලා ගියායි දීවර වරායි 24ත් විකුණලා දාමු කියලා. චීනට එන්න ගියායි. හැදුවා හම්බන්තොට ගුවන්තොටුපොළ. හැදුවා හම්බන්තොට වරාය වික්කා. හැදුවා කොළඹ වරාය නගරේ. ණයක් ගත්තා හැදුවා වික්කා. මුන් රටක් හැදුවේ නෑ විකිණීමට කප්පිට්ටෝ උනා. හොරා කෑවා විකුණන් කෑවා. රටක් වැටුණා. මේක නවත්තන්න ඕනේ. දැන් අපේ දෑතෙන් අපේ රට හදන්න ඕනේ. මේ දීවර කර්මාන්තය අභිමානවත් කර්මාන්තයක් බවට පත් කරන්න ඕනේ. මේ දීවර තොටුපළවල් මේ වරායවල් ලෝකේ දියුණු වරායවල් බවට පත් කරන්න ඕනේ. මේකට නවීන තාක්ෂණය ගේන්න ඕනේ. ලෝකේ ඉහළම තාක්ෂණය මෙතෙන්ටත් අරන් එන්න ඕනේ. ඉහළ මස්්‍ය අස්සන්නක් නෙලා ගන්න ඕනේ. පසු අස්තනු හානි අවම කරන්න ඕනේ. දීවර ශේෂ්ත්‍රයේ වියදම වැඩි වියදම අවම කරවන්න ඕනේ. මේක අභිමානවත් වෘත්තියක් බවට පත් කරන්න ඕනේ. දැන් අපේ රටේ මාළුවට ලෝකේ විශේෂ වෙළඳපොළක් තියෙනවා. ගොඩක් අපි යවන්නේ ටිකක් අපි යවනවා. තුනා යවනවා, කෙලවල්ල යවනවා, ඉස්සා යවනවා, පොකිරිස්සා යවනවා. අපේ අද්විතීය රසයක් ලංකාවේ මාළුවල තියෙනවා කියලා යුරෝපීන් කියනවා. ඇයි? අපේ ජල පරිසර තටාකේ වෙනස්. මේකේ දේශගුණ තත්ත්වේ වෙනස්. එතන ලෝකේ ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමට අපිට සපුරන්න පුළුවන් කමක් නැහැ. ඒක සපුරන්න ඕනේ. මේ මුහුදු පරිසර පද්ධති ආරක්ෂා කරන්න ඕනේ. මත්ස්‍ය සම්පත වැඩි දියුණු කරන්න ඕනේ. අන්න එකට සැලැස්මක් ඕනේ. අන්න ඒක කරන්න ඕනේ. මේවා විකුණන්න නෙවෙයි ඕනේ. කිරි ගොයි පොළවල් විකුණන්න දෙන්න බෑ. අපේ සැලැස්මේ තියෙනවා ජාතික ජන බලවේගයේ බලයක් යටතේ. වසර 5ක් යනකොට මේ රටේ කිරි අස්සන්න 100ට 100ක් ලංකාවෙන්ම සපයන්. රජයේ පෞද්ගලිකංශය එකතු කරගෙන. මේ රටේ ගොවි බිම් විකුණන්න දෙන්න බෑ. වතුර සම්පත විකුණන්න දෙන්න බෑ. මුන් හිටියොත් දරුවන්ට මොකක්වත් ඉතුරු කරන්නේ නැහැ. එකක් සතුටට කාරණයක් තියෙනවා. මොකක්ද? රට විනාශ කරපු බව සැබෑව. රට විනාශ කරපු පක්ෂ දෙකක් නන්නත්තාරයි, විනාසයි, කුජීතයි, උන් ඉවරයි. අනාගතේ බාර ජාතික ජන බලවේගයට පමණමයි අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි. එහෙනම් අපි මේ පක්ෂවල ඉන්න ආදරණීය අම්මා තාත්තට කියන්නේ අපි දන්නවා ඔබට හිතක් පපුවක් තියෙනවා කියලා. මේ සත්‍ය තේරෙනවා කියලා. දැන් ඔව අතරින් එක ගමනකට අපි ගාවට එන්න. මේ රට ගොඩනගන්න අපිට ඔබට යුතුයකමක් තියෙනවා. මේක විකුණන්න බෑ. මේ විකිණීමෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් නෑ. දැන් අපි අහන්නේ දැන් සමහර විටනොල් විකුණන්න ඕනේ නැතුව කොහොමද කරන්නේ කියලා. හරි. දැන් චීනට බඩු තියෙනවා ලංකාවේ. චීනට වරායක් තියෙනවා, වරාය නගරයක් තියෙනවා, හොව තියෙනවා. ඇමරිකන් කාර්යයට බලාගාරයක් තියෙනවා, ඉන්දියන් කාර්යයට තෙල් ටැංකි තියෙනවා, තව උන්ට ඉඩ කඩම් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒ රටවල් වල පාලකයෝ ඒ රටේ ජනතාව ගැන හිතලා වෙන රටවල් වල දේපල අරගෙන. හරිනේ. උන් ඒ රට ගැන හිතුවා. අනාගත પરම්පරාව ගැන හිතුවා. දැන් රාජපක්ෂලා, ප්‍රේමදාසලා, සිරිසේනලා, වික්‍රමසිංහලා අනාගත પરම්පරාව ගැන හිතලා ලංකාවේ අනාගත දරුවන්ට කියලා කොහේ හරි ලෝකේ වරායක් එහෙම අරන් දාලා තියෙනවද? ගුවන්තොටුපළක් ඉඩම් අක්කර 10ක් 15ක් තියෙනවා. ඉඩම් නම් තියෙනවලු උන්ට තැන් තැන් වල. වරායක් නැතත් අපට නැත උන්ට ඇත. කල්පනා කරලා බලන්න. අපි දුප්පත් වුණාට උන් ඉතා පොහොසත්. අපි දුක් විඳတာ උන් ඔක්කොම රස විඳිනවා. සැප විඳිනවා. දෙහෙම වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේ රටේ ජනතාවගේ දුක් කම්කඳුළු ජීවිත මතින් උන් දිව්‍ය ලෝක මවාගෙන තියෙනවා. ඒ යුගය අවසන් කරන්න ඕනි. එඳ ජාතික ජන බලවේගයේ රජයක් කියන්නේ මේ රටේ ජනතාවගේ දේපල විකුණා දමන, විනාශ කර දමන රජයක් නෙවෙයි. ජනතාවට තව තවත් දේපල එකතු කරලා තිරසාර රටක් නිර්මාණය කරලා අනාගත પરම්පරාවට දේපල ඉතුරු කරන රාජ්‍යයක් බවට මේ රට පත් කරන එක තමයි ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල කියන්නේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එදා උන්ගේ කාලේ ඉවරයි. එදා රනිල් දැන් මට එනවා අයවැය කියවන්නත් ඇවිල්ලා කිව්වා
එයා දැන් අලුත් කතා කියන්නේ. පරණ එක අමතක කරවන්න අලුත් කතා කියනවා. මිනිහා කියනවා 2048 ස්මාර්ට් ශ්‍රී ලංකාවක් හදනවලු. ස්මාර්ට් ශ්‍රී ලංකාව. ඌ හදන ශ්‍රී ලංකාව. එහෙනම් අපිට රනිල්ට කියන්න තියෙන්නේ පිටුව පෙරළුවට රනිලා පොත දන්නව සෑමා කියලා. පිටුව පෙරළුවට රනිලා පොත දන්නව සෑමා. සෑම දන්නව රාජපක්ෂ රනිල් ගහපු ගේම. ගේම දන්නේ නැද්ද මේ දෙකෝල් එක්කවලා ගහලා තියෙන ගේම? සෑම දන්නව රාජපක්ෂ රනිල් ගහපු ගේම. චන්දට බය තක්කඩින්ට දැන් හැදිලා කොමා. කොමා. ජනතාවගේ පපු ඇතුලේ හැම දෙනාගේ මාලිමාව සෑමා කියලා තමයි ඒක අවසන් වෙන්නේ. දැන් හැම දෙනාගේම පපු ඇතුලේ මාලිමාව තියෙන්නේ. එදා උන්ගේ කාලේ ඉවරයි. දැන් මේක ජනතාවාදී කාලයකට ඇවිල්ලා තියෙන ජනතාවාදී පාලනයකට පාර කැපිලා තියෙන්නේ. ඒකට තිත තියන්න ආයෙ උන්ට ඉඩ තියන්නේ නැහැ. හැම බල කඳුරක්ම ශක්තිමත් කරලා තියෙන්නේ. එහෙනම් විකිනීමක් නවත්තනවා. ණය. ණය කියන්නේ අවසාන උත්තරේ නෙමෙයි. අපිටත් ණය ගන්න වෙයි. රට විකුණලා ණය ගන්න. වැරදි කොන්දේශයට ගන්න. ණය හොරකම් කරන්නේ. පාර්ලිමේන්තුවේ ආව විකනකාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක් තිබුවා. එතුමාගේ දේශනේ පෞගේ දවස්වල මාධ්‍යත් ගියා ඔබ දකින්න ඇති. එතුමා කියනවා පෞගිය වසර 15ක කාලේ ලංකාවට විදේශ රටවලින් ව්‍යාපෘති සඳහා ණය අරගෙන තියෙනවා ට්‍රිලියන 8ක්. ට්‍රිලියන 8ක්. ට්‍රිලියනයක් කියලා කියන්නේ කෝටි වලින් ගත්තොත් කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂ 8ක් ණය අරන් තියෙනවා. විගණක වාදිපතිතුමා පරීක්ෂණය කරාලු ඒ ලක්ෂ 8ෙන් හදපු ව්‍යාපෘති හොයලා බලලා ගණනය කරාලු ඇත්තට කීයක් වියදම් වෙච්ච ව්‍යාපෘතිද කියලා. හොයලා 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 පාරවල් කොන්කි ඩාපුවා වරායවල් හදපුවා ගුවන්තොට පොල් හදපුවා ඔක්කොම හොයලා බලනකොට ට්‍රිලියන 2ක බඩු විතරයිලු තිබ්බේ. කීයකට ගහලාද? 6කට ගහලා. එතකොට මේ දීවර කර්මාන්තයක් ගොඩක් ගන්න ගොඩ ගන්න පුළුවන්. ව්‍යාපාර ගන්න පුළුවන්. ආර්ථිකේ ඝාතනය කරේ ආන්නේ ඒ ක්‍රමයේ. ඒ ආර්ථික ඝාතකයෝ දැන් සූදානම් වෙනවා වතුර ස්වභාවික සම්පත් ඝාතනය කරන්න. අපේ කිරිගොයිබින් ඝාතනය කරන්න. අනාගතේ මුන් තව තවත් තියාගත්තොත් දීවරයා දීවර කර්මාන්තෙත් මුන් ඝාතනය කරනවා. ඝාතකයන්ට උරුම තැන උත්තරීතර පාර්ලිමේන්තුව නොවන බව ජාතික ජන බලවේගයේ රජයක් විසින් අඟුලකොළ පැලැස්සේදී ඔප්පු කරනු ඇත කියලා ලියලා තියාගන්න. ලියලා තියාගන්න. එහෙනම් ආදරණීය අම්මලා හැමදාම මේ සෙල්ලම් වෙන්න දෙන්න බෑ. මේ රටේ බලය ගන්න මොනියම් හෝ දේශපාලන පක්ෂයක් උත්සාහ ගන්නවා නම් අන්නේ දේශපාලන පක්ෂය මෙන්න මේ ශක්තිමත් භාවයේ තියා ගන්න ඕනේ. මොකක්ද? හතර පොලක් ශක්තිමත් වෙන්න ඕනේ පක්ෂයක් බලය ගන්නවා. මොකක්ද හතර පොල? ස්ථාන හතරක්. ජාතික නායකත්ව මණ්ඩලය නායකයා ශක්තිමත් වෙ ඉන්නවා. 1 2 දිස්ත්‍රික් නායකත්ව මණ්ඩලයක් ඉන්න ඕනේ ශක්තිමත්. 3 ආසන නායකත්ව මණ්ඩලයක් ඉන්න ඕනේ ශක්තිමත්. 4 ගමේ ජනතාවත් ශක්තිමත් වෙලා ගමේ නායකත්වය අරගෙන පක්ෂේ ඉන්නවා. ওই ස්ථාන හතර හොඳට දැලක් එලලා වගේ තියෙනවා නම් හොඳ මස්්‍ය අස්සන්නක් ලැබෙනවා වගේම ඡන්ද අස්සන්නක් ලැබෙනවා. දැන් ওই ස්ථාන හතර ශක්තිමත්ව තියෙන්නේ කාගෙද කියලා බලමු. ආගනිමු පොදු ජන පෙරමුණ. දැන් පොදු ජන පෙරමුණේ ස්තර හතර කොහමද? ජාතික නායකයා කවුද පොදු ජන පෙරමුණේ? අහම්බන්තොට කට්ටිය උත්තර දෙන්න. ජාතික නායකයා කවුද පොදු ජන පෙරමුණේ? පොට්ටුයි. ගෝටද? මහින්දද? බැසිල්ද? නාමල්ද? මොකද? එකෙක් නෑ. කවුරුත් නෑ. ජාතික නායකයා දන්නෙත් නෑ, නායකත්ව මණ්ඩලය දන්නෙත් නෑ. ඇයි? ඒකේ කෑලි ගලෝගෙන ගිහිල්ලා අර මම මුලින් කිව්වා වගේ ඩලස් ගාව කෑල්ලක්, විමල් ගාව කෑල්ලක්, ගම්මන්පිල ගාව කෑල්ලක්, රතනහාමුදුරු කෑල්ලක් අරන් ගිහිල්ලා, මෛත්‍රියා කෑල්ලක් අරන් ගිහිල්ලා, රනිලා සමහර කෑලි අරන් ගිහිල්ලා. කෑලි ගැලවිච්ච පෙරමුණා. පොදු නෑ දැන්. හැලිලා. දිස්ත්‍රික් නායකත්වයේ කොහමද? හති දැන. කොටසක් රනිල් ගාව, තව කොටසක් ඩලස් ගාව, තව කොටසක් මෛත්‍රී ගාව. දිස්ත්‍රික් නායකෝ නෑ. ආසන නායකෝ නෑ. ගමේ නායකෝ නෑ නෙවෙයි, ගමට එන්න බෑ. ප්‍රශ්නේ ළඟදී අපේ බදුල්ල දිස්ත්‍රික්කේ අර හිටපු මහමැති චාමරෙක් ගෙදර ලොකු පාටියක් තිබලු, බීලා පාටි දාලා කිව්වලු මාර ප්‍රශ්නේ බං පෝලිම් බූත් දාන්නවත් එකෙක් නැති ගානයි කිව්වලු. වැටිලා තියෙන තැන
Enda kujitai balaya ganima hitannawat dari mattamakata wedilla. E janathawa hitak papuwak thiyena ratata aadareyak thiyena daruwo gana kakkumak thiyena miso visala pramanayak me wenakota jaathika janabalavege samaga ekathu vela inne aadaren gaurayen piliganna aapu nathi kattiyata thawa enna kiyala kiyenawa. Ævilla thiyena. Hari tana thora gannone. Hari. Dan balamu Ranila. Ranilage istara hatara kohomada? Jaathika naayakaya nan hari kiyemu ko Ranila. Mandalayak innawada? Na mandale kajal. Kattiye ne. Kattiye ne. Ada Ranilge me Ranilge naayaka kawuda Hambantota distrikke? Mama dannne thi inda yahanne. Ha distrikke tat ekek ne. Tangallata ana. Gamee innoda kudawella ehem innoda kawuru? Ne. Istara hatarema durwalai. Durwalai. A Sajith jagamu ko. Ajaathika naayaka Sajith. Harine. Mandale kohomada? Mandale dawalta kattiye Sajith ekka raata Ranil ekka. Samaharu dan elipitama diige gihilla Ranil ekka. Hari harin giya, manusa giya, Sajithge dewaniya upasabhapati Harrison P. Harrison ujjiya. Kattiyak dan baagata gihilla. Ranilath dannawa, Sajithath dannawa uda gara wetila tiyenne giya. Chandanan naha kiyanne epa chanda thiyenawa. Habai kadang wetila. Chanda thibba kiwata dinan naha. Istara hatarama kadang wetila. Jaathika naayakathya durwalai district naayakathya durwalai aasana naayakathya durwalai bima durwalai. Hari. Me rate yo sthana hatarama shaktimath lesa hadagatta desapalana vyapare vartamaane wenakota me mohota wenakota kawuda? Jaathika naayaka Andra Kumar Disanayaka. Jaathika naayakatwa mandale 73 denek niyojana wenawa. Lankawe uture indan dakuna dakpa sielu district kola district naayakatwa mandala pihitola iwarai. Aasana naayako pihitola iwarai. Gammattame kotta sabha pihitola iwarai. Sieluma sheshtha hatarama maha sangvidhana dalak ellala assannak nela ganna soodanam vechcha ekama deshapalana vyapare vena mokakwat nevey. Jaathika janabalavege bata patthela iwarai aadaraniya ambe taatte sahodraya sahodri. E hatara pat karanakota dan sheshtha shaktimat karanna ona sheshtha. Divara sheshtha divara district 15 15 shaktimat karan yanawa naayako thoru. Samajiko ekathu karanawa Gobi district samulu tiyenawa Kamkaru district samulu tiyenawa Neethijna district samulu tiyenawa Trivida hamuda samuhike Lankawe aluth sheshthayak hadiyata dewanthama samulu jaathika janabalavege tiyenawa hama sheshthayakma ekathu karala tiyenawa me siyalle ekathu pahadu karaganna vena mokotawat nemei suvishesha janathawadi palanayak pihitawanna labana wasare jaathika janabalavegeya malimawa soodanam kiyana paniwidaya denna aadaraniya amme taatte sahodraya sahodri Mewa wacana walt vitarak ganne pa yatharthayak kiyala oppu karamin tiyenawa saumpakara chanda walin wage saumpakara chandayak tibbot api illuwot suvishesha jayak gahana labenawa dan aapassata harawanna dan api idiriyata yanne inda kawuru soodanam wenna daruwanta hetak hadanna daruwanta ratak hadanna tamange sheshraya godanaganna abimanawat ratak hadanna me rata atta aarthika samurdiyak tiyena ratak hadanna kawuruth ekathu wenna anne wage vasanavanta yugayeka inne anduru walawak tiyenakota ridhi rekawak matu wenawa wage maha vasanavanta kala parichchedeka merate ugattu buddhimattu wurthike okkoma ekkahu wela diwara goviyo kamkaru ekkahu wela dewanthama lanka ithihase deshapalana vyapare godanagala tiyena jaathika janabalavege namin disa pennana lakuna malimawa peratu karagena honda pratipattiyak honda weda pililak sahithawa api rakata genalla tiyena nava balaporottuwak tiyanna puluwan deshapalana vyaparayak Enda idiriye aitivanne saturanta nove merate janathage mitra paarshe vechcha janathawadi palanayakata merata uruma karanna soodanam vechcha mohotaka api kawuruth inne anne mohote abimanamat dakune hambandota diwara samuluwa tiyala naayakeyo thoragena kawuruth me subagamanakata aarambhaya gatta mohote dairiya aragena jave aragena gamata giilla bimata giilla diwara totuwalata giilla warayata giilla tawat kenek danuwat karala tawat kenek me patta harola me rata goda nagawanna maha sammadan karyek punnyawanta gamanakata ekathu karaganna kavuruth eka rashi wenna kiyala illima karamin e karya bare karanna hama denatama shakti labewa dhairya labewa obata jaya wewa ratata jaya wewa kiyala prarthana karamin nawathinawa stuti aayubowan Reporter Varanen Tora Apakshapati Vartakaranaya